constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ආයුබෝවන්. අපි බලයට ආවේ දූෂණය වංචාව නවත්වන්නයි. පක්ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි. මේ ආණ්ඩුව බලයට පත්වෙලා ටික කලකින් බැඳුම් කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාව නැගුණා. අපි එය පාපිස්ස යටට දැම්මේ නෑ. සති දෙකක් ඇතුළත විමර්ශන කොමිටියක් පත් කළා. විමර්ශන කාලය තුළ මහබැංකුවේ අධිපති රාජකාරී කටයුතු වලින් ඉවත් වුණා. පාර්ලිමේන්තුව දැනුවත් කරා. පාර්ලිමේන්තුවට වුවමනා නම් තේරුම් කාරක සභාව පත් කරන්න කියලා මම දැනුම් දුන්නා. විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒ වෙනකන් කෝප් කොමිටියේ සභාපති හැටියට හිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඒත් වර්තමාන පාර්ලිමේන්තුවේ කෝප් කොමිටු සභාපතිත්වය විපක්ෂ මන්ත්‍රීවරයෙක්ට දුන්නා. ඊට පසුව කොමිටිය මගින් බැඳුම් කර නිකුත් කිරීම පිළිබඳව පරීක්ෂණය ආරම්භ කරා. ඒ වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා, විවාද කළා. මේ වාර්තාව පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා 2016 ඔක්තෝබර 31 වෙනිදා නීතිපතිවරයාට යොමු කරා. මේ ගැන විශේෂයෙන්ම පොෆිචුවල් ට්‍රෙෂරි සමාගම ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතු බව කෝප් කොමිටිය නිර්දේශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා මා සමගත් සාකච්ඡා කර ජනාධිපති කොමිසමක් පත් කළා. කොමිසමේ කටයුතු වලට අපි සහය දුන්නා. අපේ ඇමතිවරු කොමිසම හමුවට ගියා. මමත් ගියා. චෝදනාවක් එල්ල වූ විට එය විමර්ශනය කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කර කිසිම ආණ්ඩුවක් නැහැ. තුන් වතාවක් කොමිටි මාර්ගයෙන් අපි මේ ගැන පරීක්ෂා කරා. ගිය ආණ්ඩුව සමයේ අවස්ථා ගණනාවකදීත් මේ ආකාරයෙන් චෝදනා එල්ල වුණා. නමුත් ඒ කිසිම අවස්ථාවක ඒ පිළිබඳ පරීක්ෂණයක් කළේ නැහැ. පාර්ලිමේන්තුවට කරුණු හෙළි කළේ නැහැ. පාර්ලිමේන්තුව අපි ප්‍රශ්න කළ අවස්ථාවේදී පවා පිළිතුරු දුන්නේ නැහැ. ලංකාවේ මූල්‍ය පාලනය සතු පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුවේ මේ බලය අමතක කළා තිබුණා. අපි පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය බලය යළිත් තහවුරු කරන්නටයි කෝප් කොමිටියට ඊ පාර්ලිමේන්තුවටයි මේ වගකීම බාර දුන්නේ. ඒ වගකීම එතනින් ඉවත් කරන්නට බැහැ. මෙයින් පෙනෙන්නේ පාර්ලිමේන්තුව මූල බලයේ තිබෙන ශක්තිය. ඒ බලය ප්‍රදර්ශනය කිරීමක් මේ බැඳුම් කර සිද්ධිය උඩ අපි දැක්කා. ආණ්ඩුවත් විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කරන බවට හොඳම උදාහරණයක්. මේ බැඳුම් කර නිසා පෙපෙචුවල් ට්‍රෙෂරි සමාගම අයුතු ලෙස බිලියන 9.2ක් උපයාගෙන ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන් වෙනවා. මා ඇමති දුරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ යටතේ ඇති මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලියන 12ක මුදලක් රඳවාගෙන තිබෙනවා. ඒ නිසා කොමිසමේ නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9.2ක් නැවත ලබා ගන්නට පුළුවන්. අපි ඒ සඳහා කොමිසම් විසින් යෝජනා කර ක්‍රියාමාර්ගය අනුගමනය කරනවා. එවිට මේ මුළු මුදලම රජයට ලබා ගන්නට පුළුවන්. රජයට කිසිදු අලාභයක් සිදුවන්නේ නැහැ. ඒ වගේම මේ වංචාවට කිසියම් හෝ නිලධාරීන් පිරිසක් හවුල් වේ නම් ඒ අයට නීති අනුව ක්‍රියා කරනවා. බැඳුම් කර පිළිබඳ චෝදනා එල්ල වූ අවස්ථාවේ පටන් ඒ සඳහා අවශ්‍ය විමර්ශන කරන්නට අපි උපරිම සහය දුන්නා. දැන් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් අපි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. අපේ ආණ්ඩුව ප්‍රතිපත්තිගරුක
විනයගරුක සීලාචාර ආණ්ඩුවක් බව ක්‍රියාවෙන් ඔප්පු කිරීමට අපිට පුළුවන් වෙලා තිබෙනවා. මෑත ඉතිහාසයේ මේ ආකාරයෙන් ආණ්ඩුවක් කටයුතු කළ අවස්ථාවක් අප දුටුවේ නෑ. අපේ ඇමතිවරු සම්ප්‍රදාය කඩකිරීම පිළිබඳ ඉල්ලා අස්වුණා. නීතිය ක්‍රියාත්මක වුණා. ඇඟිලි ගැසීමෙන් නොමැතිව අධිකරණය තීන්දු දුන්නා. ජනතාව නිදහසේ අදහස් දැක්වුවා. ජනමාධ්‍ය බයක් නැතුව කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි, වාර්තාවෙන් චෝදනා ලබන අපේ පක්ෂයේ සාමාජිකයන් ඉන්නවා නම් ඒ අය පිළිබඳ සොයා බලා තීරණයක් ගන්නට අපි තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කර තිබෙනවා. ඒ කමිටියේ නිර්දේශ අනුව අපි ක්‍රියාමාර්ග ගන්නවා. එක්සත් ජාතික පක්ෂ සම්ප්‍රදායක් ඒ අපි ඇති කළා ක්‍රියාත්මක කරන සම්ප්‍රදාය. අපේ පක්ෂයේ සම්ප්‍රදාය සහ යහපාලන සංකල්පය අනුව යමින් අපි රට හදනවා, ගම හදනවා, යහපත් හෙටක් මේ රට උදා කරනවා. ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව බලාපොරොත්තු වන වෙනස යහපත් සමාජය අපි උදා කරනවා. ඒ එක් දවසකින් එක් රැකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ විභාගයත් එයට ආරම්භයක් හැටියට සලකන්න පුළුවන්. අපි අතීතයත් වර්තමානයත් දෙක ගැනම එකසේම අවධානය යොමු කරනවා. නමුත් අපි හරි පාරේ ඉදිරියට යනවා කියලා මේකෙන් ඔප්පු වෙනවා. වැරදි නිවැරදි කරගන්නවා. අඩුපාඩු සකස් කරගන්නවා. බැඳුම් කරය පිළිබඳ චෝදනා එල්ල වූ අවස්ථාවේ සිට මේ දක්වා අපගත් ක්‍රියාමාර්ගය මගින් පෙන්눔 කරන්නේ අප හොඳ ආරම්භයක් ගෙන ඇති බවයි. අප සොයා බලන්නේ පසුගිය රජයේ දූෂණ වංචා ගැන පමණක් නෙවෙයි. වර්තමානයේ එල්ලවන දූෂණ චෝදන ගැනත් අප සොයා බලනවා, විමර්ශනය කරනවා, නිසි පියවර ගන්නවා. අපේ රටට යහපත් අනාගතයක් උදා කර දීම අපේ අරමුණයි. අපේ රටට යහපත් හා පෝසත් රටක් බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ අරමුණ ජය ගැනීම සඳහා අපි එකට එකතුව කටයුතු කරමු. අභියෝගය ජය ගනිමු. බලගත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.